ඇමසන් වනාන්තරයේ ජීවත්වන සත්තු අතරින් ඇනකොන්ඩල ලැබෙන විශේෂී ස්ථානයක්. ජලාශිත පරිසරාශිතව ජීවත්වන ඇනකොන්ඩල ගැන කියවන චිත්‍රපට, කෙටි කතා සහ ප්‍රබන්ධ වගේ දේවල් විශේෂී ස්ථානයක් ගන්නවා. මේ වගේ ඇනකොන්ඩල ගැන අතිශයෝක්තියෙන් කරුණු සඳහන් කළ තින වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ නිසාම අද අපි ඔයාලට ඇනකොන්ඩල ගැන කියන්නම්. දකුණු ඇමරිකාවේ ඝර්ම කලාපීය ප්‍රදේශවලින් තමයි ඇනකොන්ඩලව හම්බෙන්නේ. ලෝකයේ ලොකුම සර්ප විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකයේ ඇනකොන්ඩාවන් විශේෂ හතරක් ජීවත් වෙනවා. ඒ කොළ ඇනකොන්ඩා, කහ ඇනකොන්ඩා හෙවත් පැරගුව ඇනකොන්ඩා, අඳුරු තික්සහිත ඇනකොන්ඩා සහ බොලීවියානු ඇනකොන්ඩා විදියටයි. මොවුන් විශේෂ්‍ය අනුව විශාලත්වයෙන් සහ ජානමය වශයෙන්ුත් වෙනස් වෙනවා. මේ අතරින් කොළ ඇනකොන්ඩා විශේෂය තමයි විශාලම විශේෂය වෙන්නේ. කොළ ඇනකොන්ඩාවන් ලෝකයේ බරින් වැඩිම සහ විශාලම සර්ප විශේෂය විදිහට හඳුනගෙන තියෙනවා. විද්‍යාත්මකව ඔප්පු කරලා නැති වුණත් මීටර 12-15 වගේම කලාතුරකින් අවස්ථාවල මීටර 30 දක්වා දීකඩ වර්ධනය වුණු ඇනකොන්ඩල හම්බෙලා තියෙනවා කියලා ජනප්‍රවාදවල කියවෙනවා. කොහොම වුණත් ඇනකොන්ඩා කියන්නේ ශක්තිමත් මාංශ පේශී සහිත පෘෂ්ඨමත් වූ වර්ධනය වෙන සර්පෙක්. ඔවුන් අයත් වන බොයිඩේ කියන කුලයේ අනෙක් සර්ප විශේෂ වලට වඩා ඇනකොන්ඩලගේ ඇඟේ වට ප්‍රමාණය වැඩි. ඇනකොන්ඩලට පුළුල් බෙල්ලක් සහ විශාල හිසක් පිහිටෙනවා. ඔළුවේ ඉහළ කොටසේ ඇස් සහ හුස්ම ගැනීමට වෙන් වූ විවර පිහිටෙනවා. මේ පිහිටීම නිසා ශරීරය සම්පූර්ණයෙන්ම වතුර යට තියාගෙන වතුරට උඩින් තියෙන දේවල් බලා ගන්න ඇනකොන්ඩලට පුළුවන්. ඒ වගේම තමයි ඇස් වලින්දන් හකු දක්වාම තද කළු පාට ඉරක් සටහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇනකොන්ඩලගේ සමේ කොරළ දකින්න ලැබෙනවා. මේවා නිසා ජලයට හොඳින් නොරොත දීමේ හැකියාවක් තියෙනවා. ඇනකොන්ඩල ගැන තවත් විශේෂම කාරණාවක් වෙන්නේ ගැහණු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් සැලකිය යුතු තරම් විශාල වීමයි. ගොඩක් වෙලාවට ග්‍රීන් ඇනකොන්ඩලගේ ඇඟේ පිටුපස කොටසට වෙන්න බිත්තරේ හැඩැති කළු හෝ දුඹුරු පාට පොල්ලි පිහිටලා තියෙනවා. සමහර වෙලාවට මෙයාලගේ ඇඟ දෙපැත්තේ වැඩිපුර කහ පාටකුත් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රීන් ඇනකොන්ඩ ගැහණු සතෙක් මීටර 4.5 විතර දීකඩ වර්ධනය වෙද්දී පිරිමි ඇනකොන්ඩ කෙනෙක් මීටර 2.7 විතර දීකඩ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ග්‍රීන් ඇනකොන්ඩ කෙනෙක් කිලෝග්‍රෑම් 4.5 කිලෝග්‍රෑම් 6.8 අතර බරකින් යුක්ත වෙනවා. සාමාන්‍ය බර මේ ප්‍රමාණය වුණත් ඇනකොන්ඩ කෙනෙක්ට කිලෝග්‍රෑම් 250ක් දක්වා බරකට වර්ධනය වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම තමයි ඊළඟ විශේෂය වෙන කහ ඇනකොන්ඩලට කාහෝ රන්වන් පාට ශරීරයක් තියෙනවා. ශරීරයේ පුරා කළු හෝ තද දුඹුරු පාට සලකුණු දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ගයේ ඇනකොන්ඩාවෙක් මීටර 3ත් මීටර 4ත් අතර දීකඩ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි බොලීවියානු ඇනකොන්ඩලා කොළ ඇනකොන්ඩලගේ ඇඟේ පාට සමාන පාටකින් යුක්ත වුණත් කහ ඇනකොන්ඩල වගේ ප්‍රමාණයෙන් කුඩයි. අනෙත් විශේෂය වන අඳුරු තිත්සහිත ඇනකොන්ඩලගේ දුඹුරු පාට ශරීරයේ කළු හෝ තද දුඹුරු පාට ලප දකින්න ලැබෙනවා. ඉතින් කොහොම වුණත් පොදුවේ ගත්තම ඇනකොන්ඩල ජීවත් වෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ ඇන්දීස් කඳුකරට නැගෙනහිරින් පිහිටලා තියෙන කොටස ආශ්‍රිතවයි. කොළ ඇනකොන්ඩල ඇමසන් ගංගා නිම්නයේ, ඔරිනෝකෝ ගංගා නිම්නය, පේරු, බොලීවියාව, වෙනසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, ට්‍රිනිඩැඩ්, ගයානාව වගේ රටවල් වල දකින්න ලැබෙනවා. කහ ඇනකොන්ඩල පැරගුවේ, බ්‍රසීලයේ දකුණු ප්‍රදේශයේ සහ ඊසන දිග ආජන්ටිනාවේ දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි බොලිවියානු ඇනකොන්ඩල බොලිවියාවේ කුඩා කොටසක දකින්න ලැබෙනවා. අඳුරු තිත්සහිත ඇනකොන්ඩලව දකින්න ලැබෙන්නේ බ්‍රසීලයේ සහ ප්‍රංශ ගයානාව කියන රටවල් වලයි. ඒ වගේම තමයි ජලාශිතව ජීවත් වෙන කැමති සතුන් වෙන මේ අය වගුරු බිම්, වැසිවනාන්තර, ගංගා සහ තුණ බිම් වල ජීවත් වෙනවා. පිහිනමින් හෝ යාශිත ශාක අතර ගැවසෙමින් තමයි කාලය ගත කරන්නේ. ඒ වගේම තමයි ඇනකොන්ඩල වැඩිපුරම සක්‍රිය වෙන්නේ රාත්‍රී කාලයේයි. විශාල ශරීරය නිසා ගොඩබිම ගමන් කිරීම ඇනකොන්ඩලට තරමක් අපහසුයි. මේ නිසා ඔවුන් වතුරේ පීනන්න කැමැත්තක් දක්වනවා. මඩේ ජීවත් වන ඇනකොන්ඩල වියලි කාලයට ශරීරයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණම වගේ අඩාල කරගෙන ටික කාලයක් නිශ්චලව ගත කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම තමයි ඇනකොන්ඩලගේ ආහාර අටා ගැන කතා කරද්දී මතක් වෙන වැදගත්ම දේ තමයි ඔවුන් නිර්විෂ සර්පයන් වීම. ආහාර විදියට ගොඩක් වෙලාවට මීයන්, කටුස්සන් සහ මාළුන්ව ගොදුරු කරගන්න පෙළඹෙනවා. ඒත් ග්‍රීන් ඇනකොන්ඩල බීබරයන් සහ ජගුවරයන් වගේ සත්වන් පවා ආහාරයට ගත්තු අවස්ථාවන් වාර්තා වෙලා තියෙනවා. ජලාශිතව හැංගිලා ඇඳලා ගොදුරට එකපාරම පහර දෙන මේ අය ගොදුර අඩපණ කරගන්නේ ඒ වටා දඟර ගැසී දැඩි පීඩනයක් යෙදීම තුළිනුයි. මේ නිසා ගොදුරේ අස්ථි බෙදිලා
මොළයට ලැබෙන රුධිර සැපෙම නැවතිලා ගොදුර අඩපණ වෙනවා. මීට අමතරව දත් මගිනොත් ජලයේ ගෙල්වීම මගිනොත් ඇනකොන්ඩ ගොදුර අඩපණ කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අඩපණ කරගත්තු ගොදුර එකපාරින්ම ගිලින්න පෙළඹෙනවා. මේ වෙනුවෙන්ම නිර්මාණය වුණු හොඳින් විවෘත කරන්න පුළුවන් හක් යුගලක් වගේම ඇදෙන සමකුත් ඇනකොන්ඩලට තියෙනවා. විශාල ගොදුරක් ගිලපුවාම සමහර ඇනකොන්ඩාවෝ මාස ගාණක් නිරාහාර වෙන්න අවස්ථාවලුත් තියෙනවා. මේ සර්පයන්ගේ අභිෂණය ගැන කතා කරද්දී කියන්නුනේ වැදගත්ම දේ තමයි මේ කාලයට ගැහණු සිතා පිරිමිසතුන් කිහිප දෙනෙක් සමගම සංසර්ගයේ යෙදෙනවා. විශාල බ්‍රීඩින් බෝල් එකක් විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ග්‍රීනන කොණ්ඩ කෙනෙක්ගේ ගර්භණී කාලය මාස 6ක්. වැඩක් වෙලාවට සංසර්ගයෙන් පස්සේ ඇනකොන්ඩ ගැහණු සිතා පිරිමිසතාව ආහාරයට ගන්න පෙළඹෙනවා. ඊට පස්සේ ගර්භණී කාලයේ පුරාවටම ගැහණු සිතා නිරාහාරව කාලය ගත කරනවා. උපදින් පස්සේ අවුරුදු 3ත් 4ත් අතර කාලයක් ගත වෙද්දී ඇනකොන්ඩල ලිංගික පරිණතභාවයට ළඟා වෙනවා. ඒ වගේම මෙයාලගේ ආයු කාලය ගැන කතා කරද්දී ඇනකොන්ඩල අවුරුදු 10ක විතර කාලයක් ජීවත් වෙනකොට අල්ලගෙන ඇවිල්ලා ඇති කරන ඇනකොන්ඩල අවුරුදු 20ක විතර කාලයක් ජීවත් වෙනවා. කොමුණ ඇනකොන්ඩල මිනිස්සුන්ව ආහාරයට ගන්න තරම් භයානකයි කියලා තමයි පොඩි කාලේ දන්න අපිට චිත්‍රපටවලින් දකින්න ලැබිලා තියෙන්නේ. ජනප්‍රවාදවල තනකොණ්ඩල මිනිසුන්ව ආහාරයට ගත්ත කියලා සඳහන් වෙනවා. හැබැයි ඉතින් 2014 දී ඇනකොන්ඩාවෙක් මිනිසෙක්ව ආහාරයට ගැනීම සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඩිස්කවරි චැනල් එකට හැකියාව ලැබුණා. මේකට ඉදිරිපත් වුණේ පෝල් රොසලි කියන පුද්ගලයායි. හැබැයි ඉතින් ඒකෙන් පෝල්ට කරදරයක් වුණේ නැහැ. මේ ගැන අපි කලින් වීඩියෝ එකක් කළා. ඒක බලන්න කැමති අයට ඒ වීඩියෝ එකේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් කොහොම වුණත් සමහර අවස්ථාවලදී ඇනකොන්ඩල ආහාරයට රැන් දෙන සත්තු ගැන බලද්දී සාමාන්‍යයෙන් ඉතාමත් කුඩා ප්‍රමාණයේ මිනිස්සෙක්ව ආහාරයට ගන්න බැරිකමකුත් නැහැ. එහෙනම් මේ ගැන කල්පනා කරන එක ඔයාලට බාරයි. ඉතින් මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් නැන්නම්. දැනුමසා කුතුහලයේ පිරුණු අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම එනකන් නවටගෙන ඇහගහගෙන ඉන්නේ.